සුබ දවසක් ඔබ සියලු දෙනාටම අපි අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කරේ channel 4 නාලිකාවේ විකාශනය වූ වැඩසටහනත් එක්ක පාස්කු ප්‍රහාරය සම්බන්ධ නැවත වතාවක් සමාජයේ කතාබහක් ඇතිවීමින් තිබෙනවා ඒක සම්බන්ධ අපේ පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයටපත් කරන්න අද මේ මාධ්‍ය හමුවට මා සමග සහභාගී වෙනවා අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභික ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන සහෝදරය මුලින්ම කියන්න ඕනේ මේ 2021 අප්‍රේල් මාසේ 19 වෙනිදා ස්ථාන ගණනාවක පිපුරුණු බෝම්බ විසින් ඇතිවෙච්ච හානිය විශේෂයෙන් කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල සිද්ධ වෙච්ච බෝම්බ ප්‍රහාරවලින් ඒ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් විශාල පිරිසක් මිය ගියා තවත් විශාල පිරිසක් ආබාධිතයන් බවට පත් වුණා උන්ගේ ජීවිත විනාශ වුණා සමීපතමයන් අහිමි වුණා ජනතාවට ගත්තොත් එහෙම අතිවිශාල අසාධාරණයක් සිද්ධ වුණා. ඒ අසාධාරණ සිද්ධ වුණේ මිය ගිය අයට විතරක් නෙමෙයි. එක පැත්තකින් මිය ගිය අයට අසාධාරණයක් වුණා. තව පැත්තකින් සදාකාලික ආබාධයන්ට ගොදුරු වෙලා ඉන්න විවිධාකාර ශාරීරික හානි වලට ලක් වෙච්ච කට්ටියට අසාධාරණයක් වුණා. තවත් පැත්තකින් ගත්තොත් එහෙම ඒ අයගේ සමීප ඥාතීන්ට හිතවතුන්ට මිතුරන්ට විශාල අසාධාරණයක් වුණා. ඒ විතරක් නෙමෙයි පොදුවේ ගත්තට පස්සේ මේ හානිය ඒ මිය ගිය අය සහ ආබාධිත වූ අය සහ හානි වූ අය සහ ඒ අයගේ පවුල් වලින් ඔබට යන විදිහට ලංකාවේ සමාජයටම අසාධාරණයක් වුණා. ලංකාවේ සමාජයටම හානියක් වුණා. විශේෂයෙන් ගත්තොත් සිංහල ජනතාව, තමිල් ජනතාව, මුස්ලිම් ජනතාව ඒ අතර විවිධ ජාතික ජන කොටස් අතර තිබුණු සංහිඳියාවට, සාමයට, සමගියට, විශ්වාසයට, අන්‍යෝන්‍ය ගරුත්වයට අති දැවැන්ත හානියක් වුණා. පොඩ්ඩක් එහා මෙහා වුණා නම් සිංහල මුස්ලිම් ජන කොටස් දෙක අතර ගැටුමක් ඇතිවීමේ අවදානමක් පවා තිබුණා. ඉතාලම අසීරුවෙන් තමයි ඒක නවත්ත ගත්තේ විවිධ ජාතිවාදී කොටස්යකට උත්සාහ දැරුවා. අපිට මතක් වෙනවා හලාවතදී, මිනුවන්ගොඩදී ඒ හැමතැනකම ජාතිවාදී නැගිටීම් සඳහා ප්‍රහාරයන් සඳහා උත්සාහයෙන් දරමින් හිටියා. එතකොට ඒ අපි කාලයක් තිස්සේ අපි ලංකාව ගත්තොත් එහෙම ජාතිවාදී ගැටුම් නිසා ඒ නිසා ඇතිවෙච්ච යුද්ධ නිසා දශක ගණන් පීඩාවට පත්වෙච්ච රටක්. මගේ වගේ ජීවිත කාලේ ගත්තොත් අපි පුංචි කාලේ ඉඳලා අපි යුද්ධයක ජීවත් වුණා. ජාතිවාදී යුද්ධයක් අස්සේ අපි තේරෙන කාලේ ඉඳලා ජීවත් වුණා. ඒකට එක යුද්ධයක උණුසුම මැකී යන්නත් කලින් තව එකක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබුණා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් මුස්ලිම් ජනතාව ගත්තොත් එහෙම රට පුරා මුස්ලිම් ජනතාව මේවට කිසිම සම්බන්ධයක් නැති මුස්ලිම් ජනතාව විශාල අවමානයකට, අගෞරවයකට සහ තර්ජනයකට පාත්‍ර වුණා. ඔවුන්ට එරෙහි විවිධ හිංසා පීඩා කිරීම වාචිකව සිද්ධ වුණා හැම තැනදීම සැක කිරීම සිද්ධ වුණා. දැන් මේවත් එක්ක කිසි සම්බන්ධයක් නැති තරුණයෝ සිය ගණනක් අද වෙනකොටත් ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවේ පසුවෙ මේවට කිසිම සම්බන්ධයක් නැති අය. ඒ සඳහා තාම හොඳ උදාහරණ දෙකක් තිබුණා ගෝඨාභය පාලන සමයේදී කරපු පරිගැනීම් සම්බන්ධ හොඳම උදාහරණ දෙකක් තිබුණා එක්කෙනෙක් තමයි අන්නාෆ් ජසීම් කවියා. කවි පොතක් ලිවීම නිසා ඔහු අත්අඩංගුවට ගත්තා. අවසානයේදී හොයාගත්තේ කවි පොතේ මේවත් එක්ක සම්බන්ධ කිසිම දෙයක් නැහැ කියලා. ඇත්තටම ඔහු ආගමික අන්තවාදයට එරෙහිව කවි ලියපු කෙනෙක් කියලා. ඊට පස්සේ රාජපක්ෂවරුන්ගේ විවිධ දූෂණ හෙළි කරන්න ඒවට අදාළ නීති කටයුතු වලට මැදිහත් වෙච්ච නීතිඥ හිජාස් හිස්බුල්. ඔහුව අරගෙන වසරකටත් වැඩි කාලයක් නීතිඥයෙකුට පවා හම්බෙන්න නොදී තියාගෙන හිටියා. මේ විදිහට අසාධාරණ ලක් වෙච්ච මේ පාසු ප්‍රහාරයේ නමින් අසාධාරණයට ලක් වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඒ කිසිම කෙනෙකුට මේ ගෙවිච්ච කාලය ඇතුලේ මේ ගෙවිච්ච අවුරුදු 4කට අධික කාලය ඇතුලේ කිසිම අවම සාධාරණයක් ඉටු වෙලා නැහැ. කිසිම කෙනෙකුට අවම සාධාරණයක් ඉටු වුණේ නැහැ. මිය ගිය අයට විතරක් නෙමෙයි. මිය ගිය අයගේ සහ ආබාධිත වූවන්ගේ හානි ලැබුවන්ගේ පවුල්වල අයට විතරක් නෙමෙයි. සමස්ත ජනතාවටම මුස්ලිම් ජනතාවට, සිංහල ජනතාවට, තමිල් ජනතාවට මේ කිසිම කෙනෙකුට අවම සාධාරණයක් ඉටු වුණේ නැහැ. අඩුම ගානේ මේකට රෙහි මේ අපරාධයට රෙහි නීතිය ක්‍රියාවේ යෙදවීමක් පහුගිය කාලය පුරාම සිද්ධ වුණේ නැහැ. මොකක්වත් සිද්ධ වුණේ නැහැ. තවමත් ඒ චූදිත නිලධාරීන් වැඩ තහනමකටවත් ලක් වුණා. තවමත් ඒ සේවයේදී මේ පිළිබඳ තොරතුරු දැනගෙන ඒව වසන් කරපු දේශපාලඥයන්ට ඔවුන් අදත් ඇමති තනතුරු හොබවනවා. ඔවුන් අදත් පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරු හොබවනවා. ඔවුන්ට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පහුගිය කාලය තුළ විමර්ශන ගණනාවක් සිද්ධ වුණා. ඒ විමර්ශන වල අවසන් ප්‍රතිඵල මොනවද කියලා රටේ ජනතාවට තේරෙන්නේ නැහැ. මේකේ මේ අසාධාරණයක් සිදුවීම, ඒ අසාධාරණට එරෙහි අවම සාධාරණයක් හරි ඉටු නොවීම පිටිපස්සේ නිශ්චිත දේශපාලන මැදිහත් වීමක් තියෙනවා. මේ සිදුවීමටත් අපි එදා ඉඳලා මේ පාසු ප්‍රහාරය සිද්ධ වෙච්ච දවසේ ඉඳලා අපි කිව්වා මේ සිදුවීමට අදාළ දේශපාලන පසුබිමක් තියෙනවා. එක්කෝ අපිට විශ්වාස කරන්න දෙකක් නෙතිනේ. එක්කෝ මේ පාස්කු ප්‍රහාරය
දේශපාලන බලපොරොයක් උදෙසා බලය උදෙසා කවුරුන් හෝ සැලසුම් කරපු එක එක්කෝ එහෙමත් නැතිනම් මෙවැනි ක්‍රියාවලියක් සිදු වෙමින් තිබුණා අන්තවාදී මතධර්ම පිරිසක් යම් මානසික වශයෙන් විවිධ ආන්තීකරණයකට ලක්වෙච්ච පිරිසක් ඒ අය එවැනි දෙයකට සූදානම් වෙමින් හිටියා එවැනි සූදානමක් තිබෙන බව රජය දැනගෙන හිටියා දැනගෙනම ඒක සිද්ධ වෙන්න ඉඩ ඇරියා දේශපාලන වාසි සඳහා සිද්ධ වෙන්න ඉඩ ඇරියා ඒ විතරක් නෙවෙයි ඒක තමන්ට අවශ්‍ය විදිහට ඒ අපරාධය කළමනාකරණය කරා ඒ සඳහා පොලිසිය රාජ්‍ය ඔත්තු සේවා දේශපාලන තන්ත්‍රය මේ සියල්ල පාවිච්චි කරා ඒත් අපි හිටියේ අපි මේ ප්‍රහාරය සිද්ධ වෙච්ච දවසේ ඉඳලාම හිටියේ පළවෙනි මතේ නෙමෙයි ඒ කියන්නේ මේක කවුරුන් හෝ සැලසුම් කරලා මරාගෙන වෙන ප්‍රහාරයක් එල්ල කරා දේශපාලඥයන් විසින් සැලසුම් කරලා කරා කියන තැන නෙමෙයි අපි දිගටම අපිට වැඩි බර අපි තියලා තිබුණේ මෙහෙම ක්‍රියාවලියක් සිදු වෙමින් යද්දී ඒක දැනුවත්ව කළමනාකරණය කරා තමන්ගේ දේශපාලන උමනාව වෙනුවෙන් ඊට පස්සේ ගෙවිච්ච කාලය ගත්තොත් එමු සිදුවීම දේශපාලන වශයෙන් කළමනාකරණය කරා කළමනාකරණය කිරීම සඳහා දේශපාලන වාසි ගැනීම සඳහා සිදුවීම සිද්ධ වෙන්න ඉඩ ඇරියා වැළැක්ුවේ නැහැ අවම වශයෙන් සිදුවීමට නියමිතව තිබුණු ජීවිත හානි වැළැක්වීමට පවා ක්‍රියා කරේ නැහැ උදාහරණයක් ඉදිරියට කියනවා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්න කලින් මේ පිළිබඳ දැනුම් දීමක් තිබ්බා කියලා ප්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා දැනුම් දීමක් තිබුණා කියලා එතකොට ඒ දැනුම් දීම ජනතාවට කරන්නේ නැතුව ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දේශපාලන නායකයන්ට තමයි දැනුම් දීම කළ තිබුණේ. එවකට හිටපු විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ ඔහුගේ බිරිඳ හැමදාම යන පල්ලියට ඒ පාස්කු ඉරිදා ගියේ නැහැ. එයයි ආරක්ෂා වුණා. අද ආණ්ඩුවේ ඇමති කෙනෙක් විදිහට ඉන්න හරින් ප්‍රනාන්දු ඔහුගේ තාත්තා කිව්වයි කියලා කියනවා ඔහුට මේ පල්ලිවල බෝම්බ පුපුරනවා යන්න එපා කියලා. ඒගොල්ලෝ ගියේ නැහැ. එතකොට තොරතුරු දැනගෙන අවසානයේදී මොකද්ද මේ එවකට හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා කිව්වේ? කිව්වේ අපි මේක දැනගත්ත ගමන් ප්‍රභු ආරක්ෂාව තර කරා කිව්වා. එතකොට රටේ ජාතික ආරක්ෂාව කියලා මහජන බදු මුදල් වලින් තුනෙන් එකක් භාණ්ඩ හසේව මත බද්දෙන් ගන්න මුදලින් තුනෙන් එකක් වියදම් කරලා ආරක්ෂක අමාත්‍යංශයක් කියලා එකක් නඩත්තු කරගෙන තියාගෙන ඉඳලා තියෙන්නේ ප්‍රභු ආරක්ෂාව සඳහා. එතකොට මේ ජාතික ආරක්ෂාව කියලා ගන්න මේගොල්ලෝ ජාතික ආරක්ෂාව කියන්නේ ඔන්න ඔය කියන ඊනියා ප්‍රභු ආරක්ෂාවට කියන එක පැහැදිලි වෙච්ච අවස්ථාව. බැයි කිසිම දෙයකට මේ වෙනකල් සාධාරණ කිටුනේ නෑ විතරක් නෙමෙයි. ඇත්තටම දැන් මේ ගෙවිච්ච අවුරුදු 4 පුරාම සිද්ධ වුණේ. අවුරුදු 4 පුරාම සිද්ධ වුණේ මේ සිදුවීම දේශපාලන සූදුව සඳහා පාවිච්චි කරා. සිදුවීම 2019 ජනාධිපතිවරණය සඳහා පාවිච්චි වුණා විතරක් නෙවෙයි. එතනින් පස්සේ සෑම අවස්ථාවකම එක එක අයගේ දේශපාලන බලුමනාවන්වල ඉත්තෙක් බවට මේ සිදුවීම පත් කරගන්න. මේ සිදුවීම මොන විදිහටවත් මේකට අදාළ විමර්ශනයක් කරන්න සාධාරණ අපක්ෂපාති විමර්ශනයක් කරන්න සිද්ධුුනේ මොකද්ද කියලා හොයන්න සිදුවීමට වගකිවයුත්තන්ට ක්‍රියාමාර්ග ගන්න සිදුවීමට ගොදුරු වෙච්ච අයට වින්දිතයන්ට අවමහරි සාධාරණයක් ඉටු කරන්න ඒ කිසි දෙයකට නෙවෙයි අවම වශයෙන් සිංහල තමිල් මුස්ලිම් ජනතාව අතර කඩවුණු විශ්වාසය කඩවුණු බැඳීම් යලි ගොඩනගන්නවත් නෙවෙයි මේ ගෙවිච්ච අවුරුදු 4 පුරාම උත්සාහ කරේ සිද්ධිය පාවිච්චි කළ දේශපාලන වාසික සිද්ධිය තමන්ගේ දේශපාලන සැලසුම් වලට පාවිච්චි කරා. මොකද මේකේ අමතක කරන්න ඕනේ නැති ගොඩක් දේවල් තියෙනවා. එකක් තමයි දැන් මේ channel 4 වීඩියෝ එකේ මේකේ අමුතු දෙයක් කියලත් නෑ ඇත්තට. මේකේ මොකද්ද කියලා තියෙන අලුත් දේ. මේකේ මවුලානා කියපු දේවල් මවුලානා ඉස්සෙල්ලාම ඇවිල්ලා කිව්වට ඌව දැන් මේ කාලයක් තිස්සේ මුළු රටක් දැනගෙන හිටපු දේවල්. ඒතර විදේශ රටක තියෙන රූපවාහිනී නාලිකාවකද අපිට දැන් කියලා දෙන්නේ රාජපක්ෂලා සම්බන්ධයි පාස්කු ප්‍රහාරයට කියන්නේ. ඔවුන් එක දැනගෙන හිටියා ඔවුන් කලමනාකරණය කරා කියලා. මේක හරියට හිමවලස්සු ඇවිල්ලා ඔටුවන්ට කාන්තාරගෙන කියලා දෙනවා. උත්තර ඇද්‍රවේ දක්ෂිණ ඇද්‍රවේ ඉඳලා හිමවලස්සු ඇවිල්ලා කාන්තාරයට ඔටුවන්ට කාන්තාරගෙන කියලා දෙනවා වගේ මේ පිටරටක ඉඳලා කියලා දෙන්න ඕනේ ලංකාවේ අපිට රාජපක්ෂලා ගැන. ඒක අපි හොඳට දන්නවා. හැබැයි මේ වැඩසටහනේ තව නැති කැලිත් තියෙනවා. රාජපක්ෂලා විතරක් නෙමෙයි. එතකොට අගමැති ධූරයේ හිටියේ රනිල්. රනිල් මේකට කරු මැදිහත් වීමක් රනිල්ලා කොහොමද මේකට මැදිහත් වුණේ රනිල්ලා කොහොමද අවම වශයෙන් චූදිත නිලධාරියෙක්ගේ වැඩ තහනම් කරන්නවත් ඉඩ දෙන්නේ නැතු. එහෙමවත් ඉඩ දෙන්නේ නැතුව කොහොමද මේ චූදිතයන් ආරක්ෂා කරන්නේ? ඊට පස්සේ රනිල් දැන් බලයේ ඉන්නවා. දැන් මොකද කරමින්? පාර්ලිමේන්තුවේ පිටු 70,000කට කොහෙද වාර්තාවක් ආවා. ශාල වාර්තාවක් පාර්ලිමේන්තු කොමිෂන් වල. ත්‍රේවට මොකද උනේ? මුකුත් දුන්නේ නැහැ. අධිකරණය වන්දියක් ගෙවන්න කියලා කිව්වා මෛත්‍රීපාල සිරිසෙන්ට ඒක ගෙවලක් නැහැ. ඒක ගෙවලක් නැහැ. ඒ ඒ ඒවට අදාළ මුකුත් ක්‍රියාමාර්ගයක් යන්නේ නැහැ. ඒක නිසා දැන් මෙතන තාම මේ ගෙවිච්ච කාලේ පුරාම වෙච්ච බරපතල සිදුවීම් තියෙනවා. එතකොට ඒවා මේ අමුතුවෙන් හෙලිදරව් වෙච්ච ඒවට වඩා අපි කවුරුත් දැනගෙන හිටපුවේ.
සහ කවුරු හරි හිතනවා නම් channel 4 හෙලිදරව් අරහා පාස්කු වින්දිතයන්ට සාධාරණයක් වෙයි කියලා මෙච්චර කාල කරපු කිසිදු හෙලිදරව් කිරීමකින් සාධාරණීතුනේ නැත්තම් කිසිදු හෙලිදරව් කිරීමකින් සාධාරණීතුනේ නැත්තම් අඩුම ගන්නතර පාර්ලිමේන්තු කොමිෂන් හදලා ඒ කොමිෂන් වල මේ විශාල වාර්තා නිකුත් කරලා ඒ වාර්තා වල ඇමිනුම් තියෙනවද නැද්ද කීකේ වාද කර කර අපි කොච්චර කල් නාස්ති කරා ඇමිනුම් ගැන කොච්චර කල් වාද කර කර හිටියද අපි තේම දැන් මේ මාධ්‍ය වල කොච්චර කාලෙ ගන්න උනාද මේ ඇමිනුම් ගැන කියන්නේ අවසානයේ මොකද්ද උනේ ඒ එකකින්වත් සාදාන ඉටු නොවි දැන් මේ විදේශ රටක විකාශනය කළ රූපවාහිනී වැඩසටහනක් නිසා channel 4 නාලිකාවෙන් නිර්මාණය කරපු වාර්තා වැඩසටහනක් නිසා මේකට සාධාරණ කිතුවේ කියලා අපි හිතන්නේ මේකත් නිසක වශයෙන්ම දේශපාලන බල සූදුවේ ඉත්තෙක් බවට පත් කරගන්න නියමිතයි මේ මේ නාලිකාව හරහා මේ විකාශනය වෙච්ච වැඩසටහනක් දේශපාලන සූදුවේ ඉත්තෙක් බවට පත් කරගන්න අවශ්‍යයි ඒ නිසා අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලෙස බලකොට කියා සිටිනවා මේ පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍යයි සත්‍ය හෙළිදරව් කරගත යුතුයි පීඩාවට පත් වෙච්ච සියලු දෙනාට साधारण युक्ति अवम साधारण हरिटुत पीड़ावट पत्च सीएलु नाकि ऋजुहो वक्रो पास्कु प्रहारे विंदते अन्वितरक्वे मुलु रटे समस्त जनता मेकिंग पीड़ावट पत्न अवमश अभी अत्र दिन बंदी अन्नोन विश्वासयान अन्नोन गरुत्यान समगीय मे सियाल बिदवटना मेव पिलिसकर किरीम संदहावन युक्ति किरीम क्रियावलिया कवश एक गुडनगीम संदह अरनालिकावेद मेनालिकावेद एवट एहागे पार्लिमेंत कमिटुद අර සමහර ආයෝජනා කරන වගේ දේශීය ජාත්‍යන්තර ඒකාබද්ධ කමිටුද ඕනේ මේ ජනතාවගේ මැදිහත් වීමක් අවශ්‍යයි මේ පිළිබඳ සත්‍ය හෙළිදරව් කරගත යුතුයි යුක්තිය යුතු කළ යුතුයි ඒ සඳහා වන මහජන මතයක් මහජන බලයක් ජනතාවගේ සංවිධානයක් ගොඩනැගීම සඳහා අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලෙස මැදිහත් වෙන අපි ගෙවිච්ච අවුරුදු 4 මාස ඇතුළෙත් ගෙවිච්ච මුළු කාලය ඇතුළෙත් අපි සටන් කරමින් සිටියේ මේ කරුණ සඳහා අපි අදටත් ඒ ස්ථාවරයෙන් වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ ඒ අතර ඒ ප්‍රධාන කරුණට අමතර අමතර කරුණක් කියන්න තියෙනවා අද බේරේ බේරාගමු කියලා නාඩගමන් නැටුවා උදේ අද උදේ ඒ බේරේ බේරාගමු කියලා බේරේ වැව පිරිසුදු කිරීමේ ව්‍යාපෘතියක් යන ඒ ව්‍යාපෘතියට ජපාන් සමාගමක ආයෝජක වරන් ඇවිල්ලා තිනු ආශුමාරසිංහ ජනාධිපති උපදේශක ආශුමාරසිංහ අරන් ඇවිල්ලා තියෙනවා දැන් ආශුමාරසිංහ කියලා තියෙන කැබිනට් එකට දැනුම් දීලා තියෙන්නේ මේ මේ සමාගම ජපාන් සමාගමක් හැබැයි සමාගම ජපානයේ නෙවෙයි ලියපදිංචි කරලා තියෙන්නේ සිංගප්පූරුවේ ලියපදිංචි කරලා තියෙන්නේ. එතකොට මේකේ දැන් අන්තිමට වෙලා තියෙන්නේ රජයට අයත් ඉඩමක්. අපි දන්න විදිහට ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයට අයිති ඉඩමක් වෙන්න ඕනේ. බේරේ වැව අසලම තියෙන වටිනා රජයේ ඉඩමක් ආශුමාරසිංහටයි සමාගමටයි දීලා තියෙනවා අවුරුදු 15කට 20කට. ව්‍යාපෘතිය සඳහා කියලා. ව්‍යාපෘතිය සඳහා පාවිච්චි කරන්න කියලා රජයේ ඉඩමක් දීලා තියෙනවා. එතකොට මේ ව්‍යාපෘතිය යනවා කියලා කියනවා අවුරුදු 15ක් 20ක්. අවුරුදු 15ක් 20ක් ව්‍යාපෘති යන අතර මේ ඉඩමේ මොකද්ද කරන්නේ නාෂුමාරසිංහ හෝටලයක් දාන්න දැන් මේ මගේ අතේ තියෙනවා රනිල් වික්‍රමසිංහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විදිහට මේ අස්සම් කරපු කැබිනට් පත්‍රිකාව. ඒතර රනිල් වික්‍රමසිංහගේ අස්සනින් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරලා ඒක හරහා දැන් ආෂුමාරසිංහට ඉඩමක් පවරලා ව්‍යාපෘතියක් බාර දෙලා තියෙනවා. මේ ව්‍යාපෘතිය මොකද්ද? මේ ව්‍යාපෘතියදි කියන්නේ බේරේ වැව පිරිසුදු කිරීම සඳහා බේරේ වැවට බැක්ටීරියාවක් දානවා. බැක්ටීරියාවක් දානකොට මෙන්න මේ නිශ්චිත ප්‍රශ්න මතුවෙනවා. අංක 1. බැක්ටීරියාව මොකද්ද? ඒ බැක්ටීරියාව ලංකාවේ පරිසරයට මුසුවීම විසින් සිදුවීමට નિયમિત ප්‍රතිවිපාක ගැන තාක්ෂණ ඇගයුම් කමිටුවක වාර්තාවක් තියෙනවද? තියෙනවනම් කෝ එක. එහෙම කමිටුවක් හදලා තියෙනවද? කමිටුව වාර්තාවක් නිකුත් කරලා තියෙනවද? එතකොට ලංකාවට බැක්ටීරියාවක් හෝ ශුද්ධ ජීවියෙක් ගේද්දී නිරෝධායන ක්‍රියාවලියක් තියෙනවා නිරෝධායන නීතියක් තියෙනවා ඒ නීතිය ක්‍රියාවේ යෙදෙව්වද නිරෝධායන ක්‍රියාවලියක් ගියාද නැත්නම් ආශුමාරසිංහට ඕන ඕන වෛරස් බැක්ටීරියා ලංකාවට අරන් එන්න පුළුවන්ද එහෙම එකක් ගියාද අපි නිශ්චිතව කියන එහෙමයක් ගියේ නැහැ ඒ විතරක් නෙවෙයි මේ වගේ දෙයක් වෙද්දී මධ්‍යම පරිසර අධිකාරියට ඒ සම්බන්ධ යෝජනාව බාර දීලා පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබා ගත යුතුයි මේ බැක්ටීරියාව පරිසරයට මුදා හැරීම විසින් සිද්ධ වීමට නියමිත දේවල් ගැන එහෙම වාර්තාවක් ගත්තද වාර්තාවක් ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරා අපි ඊටාම් වගකීමෙන් කියන මධ්‍යම පරිසර අධිකාරියට යෝජනාව ඉදිරිපත් කළත් නැහැ පාරිසරික ඇගයීම් වාර්තාවකුත් නැහැ මේ බැක්ටීරියාව ක්‍රියා කිරීම විසින් ලංකාවේ පරිසරයට සහ ජීවීන්ට මිනිස්සුන්ට වෙන්න નિયમિત ප්‍රතිවිපාක සම්බන්ධ කිසිදු පර්යේෂණයක් කරලත් නැහැ.
අපි අහනවා මේ බැක්ටීරියාවට කොහේ හරි පේටන්ට් තියෙනවා. දැන් ඒ පාර ආශුමාරසිංහ කියනවා බැක්ටීරියාවක් නෙවෙයි එන්සයිමයක්ලු. හරි මොකක් හරි එකක්. ඒකට පේටන්ට් එකක් තියෙනවා. කොයි රටේද පේටන්ට් හම්බෙලා තියෙන්නේ? ඒක ඒක දැන් ලංකාවේ නීතියට අන්තර්ගත වෙන්නේ කොහොමද? අනිත් එක කැබිනට් කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ මොකක්ද? කැබිනට් තීරණේ නිශ්චිතව තියෙන්නේ කොන්දේසි වගේක් දාලා තියෙනවා. මෙන්න මේ කොන්දේසි වලට අනුකූලව බැක්ටීරියාව ගේන්න ඉඩ දෙනවා. එතකොට ඒ එක කොන්දේසියක්වත් ඉටු නොකර හදිස්සියෙ අද මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ කොහොමද? මීට කලින් ලංකාවේ ඩෙන්ගු නැති කරන්න කියුබාවෙන් BTI බැක්ටීරියාව ගේනවා කියලා කියද්දි BTI බැක්ටීරියාව ගේන්න දෙන්න බෑ කියලා උඩ පැන්නා කොයිල් හදන සමාගම් වල අල්ලස් ගත්ත කට්ටි. අන්තිමට BTI බැක්ටීරියාව ගේන්නම දුන්නේ. හරිද? ඒකට ලොකු කතා කිව්වා. නිරෝධායන කතායි, ටෙක්නිකල් ඉවැලියුෂන්, මධ්‍යම පරිසර අධිකාරී EIA ලොකු කතා කිව්වා. දැන් BTI බැක්ටීරියාව ගේන එකට ලොකුවටම වලකපපු නිමල් සිරිපාල සිල්ලත් අන්නාද වාඩි වෙලා හිටිය උත්සවෙ ගිහිල්ලා. ඩෙන්ගු වලට බැක්ටීරියාවක් ගේනකොට තමයි ඔක්කොම කතන්දර කිව්වේ. දැන් මේ බේරේ වැවට බැක්ටීරියා ගේනකොට ගිහිල්ලා උත්සවේ කතත් පවත්තන. දැන් මේකේ හිටියා ප්‍රසන්න රණතුංග හිටියා, නසිර අහමඩ් හිටියා, නිමල් සිල්පාල සිල්ලා හිටියා, දිනේෂ් ගුණවර්ධන හිටියා, ආශිමාර සිංහ කතා කරා, අර ජපන් ජාතිකයෝ දෙන්නෙක් කතා කරලා දැන් මේගොල්ලෝ අකින් බාර ගන්නවද මේක සම්බන්ධ? අනිත් එක ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා විදිහට රනිල්ට කොහෙන්ද බලයක් තියෙන්නේ? ඉතුරු සියලු නීති කඩලා ජපන් ආයෝජනය ජපන් ආයෝජනයක් කියලා ඉතුරු සියලු නීති කඩලා මේ විදිහට බැක්ටීරියා රට ඇතුළට ගියා. රනිල් වික්‍රමසිංහමත් රනිල් වික්‍රමසිංහගේ ගෝලයෝ විදිහට ඉන්න ආශුමාර සිංහලත් දැනටමත් ලංකාවේ ජනතාවට දරන්න බැරි જાති වෛරස් සහ බැක්ටීරියා. දැන් ඒ වෛරස් ඒ බැක්ටීරියා අලුත් බැක්ටීරියාව ගේන්න පටන් ගන්න රට ඇතුළට. මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. මේක කිසිදු රාජ්‍ය අනුමැතියකින් තොරව දේශපාලකයන්ගේ අත්නොමතික තීරණයක් මේ අරන් තියෙන්නේ. ඒක එහෙම නෙමෙයි නම් අපි අභියෝග කරනවා අද උත්සවයේ හිටපු පරිසරය සහ අනිකුත් දේව සම්බන්ධ වගකිවයුතු රාජ්‍ය නිලධාරියෝ කවුද? එකදු වගකිවයුතු රාජ්‍ය නිලධාරියෙක්වත් අද උත්සවයට සහභාගී නොවී උත්සවය වර්ජනය කරේ ඇයි? මේක වක්කින් බාර ගන්න බැරි නිසා. ඒසහා විශාල විනාශයක් සිද්ධ වෙමින් යනවා. මේ මිනිස්සු කරන්නේ රටේ ආර්ථිකය බිඳවැටලා ජන ජීවිතය බිඳවැටනවා විතරක් නෙමෙයි. වෛද්‍යවරුන්ට පිටරට යන්න සලස්සලා බදු ගහලා බාල ඖෂධ ගෙනල්ලා රටේ මහජන සෞඛ්‍ය බිඳවැටනවා විතරක් නෙමෙයි. ලෙඩ වුණාට පස්සේ බෙහෙත් ගන්න තියෙන chance එක නැති කරනවා විතරක් නෙමෙයි. ලෙඩ කිරීම සඳහා මෙතෙක් තියෙන නීති රීති කඩ කරමින් බැක්ටීරියාවේ වෛරසුවේ අර එන්සයිමයි එවම වගේ නිකුත් දැන් පටන් ගන්න තියෙනවා. සම මේ විනාශය වැළැක්වීම සඳහා අපි ජනතාවට ආරාධනා කරනවා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා මේ විනාශය වැළැක්විය යුතුයි. ඒ අරෙන්න වෙන උත්තරයක් නැහැ. ඒ වගේම මේ වගේ අත්තරමෝතික වැඩ කරන මේ හැත්ත පුරුත්තම පන්නලා දාන්න ඕනේ. ඒක සඳහා ජනතාවට එකතු වෙන්න. අපිට ඒක තමයි මූලික වශයෙන් අද කියන්න තියෙන්නේ. ඊට අමතරව ඔබට අවස්ථාවක් ගන්න පුළුවන්. ඔබතුමා පරීක්ෂණයක් කරන්න කියලා මේ චැනල් කෝ වාර්තාව ගැන තේ පරීක්ෂණය කරන්න කිව්වේ නැත්නම් සිදුවීම ගැන? නෑ, ප්‍රශ්නේ තියෙන්නේ දැන් සිදුවීම ගැන විමර්ශනයක් හරියට ගියේ නෑ. සිදුවීම ගැන විධිමත් විමර්ශනයක් සිද්ධ වුණේ නෑ. તો චැනල් 4 වීඩියෝ ගැන අපිට පරීක්ෂණ කරන්න දෙයක් නෑනේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ සිදුවීම ගැන විමර්ශනයක් කළ යුතුයි. ඒතර සිදුවීම ගැන විමර්ශනයක් කරන එක මග ඇරියේ පාර්ලිමේන්තු කමිටුවකින් මේ පිළිබඳ විමර්ශනයක් කරනවා කියලා. අපි ඕන කෙනෙක්ට තේරෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමන්විත කමිටුවකට මේ වගේ විෂයක් සම්බන්ධ පුළුල් විමර්ශනයක් කරන්න තරම් අවශ්‍ය විෂය දැනුම නැහැ කියලා. ඒකට අවශ්‍ය වෘත්තිකයන් පාර්ලිමේන්තු ඇතුලේ නැහැ කියලා. හැබැයි අඩුම ගානේ පාර්ලිමේන්තු කමිටුවක් විමර්ශනයක් කරානේ. ඒකේ පිටු 70,000කට කොහෙද වාර්තාවක් තියෙනවනේ. අඩු එහෙමනම් ඒක ක්‍රියාවේදවන්නකො. ඒක නිර්දේශ ක්‍රියාවේදවන්නකො. ඒක වෙන්නේ නැහැ. ඒක නිසා මෙතෙක් කළ විමර්ශනවල නිර්දේශ ක්‍රියාවේද විය යුතුයි. ඒවා ප්‍රමාණවත් නොවන නිසා වඩා විධිමත් විමර්ශනයක් සිදු කළ යුතුයි. නමුත් මේ සියලු ක්‍රියාවලියවල අවසානයේ විය යුත්තේ ලංකාවේ ජනතාවට සාධාරණයක් ඉටු වීම. ඒ සාධාරණ ඉටු වීම සිද්ධ වෙන්නේ නැහැ මේ පාලකයෝ ඉන්න. ඒක හරිම නිශ්චිතයි. මේක දේශපාලන බලසූදුවක ඉත්තෙක් බවට පත් කරගන්නවා ඇරෙන්න. අර මැරිච්ච මිනිස්සුන්ගේ ලේ කඳුළු ඒවා හැම එකක්ම ඒ හැම එකක්ම දේශපාලන බලපොරොය සඳහා උත්ප්‍රේරක විදිහට පාවිච්චි කරනවා ඇරෙන්න. කිසිම යුක්තිය මේ தත්ත්වය යටතේ ඉටු වෙන්නේ නැහැ කියලා අපිට විශ්වාසයි. ඒ නිසා අපි කියන්නේ ජනතාවට මේ වැඩේ අතට ගන්න කියලා. දැන් මේ කාලයක් ගත වෙලා දැන් මේ channel කෝයේද මේ වார்த்தාව එළියට ගියන එක සම්බන්ධයෙන් මොකද කියලා. ඉතින් මෙහෙම ඇත්තටම channel 4 ගැන නෙමෙයි අපිට ප්‍රශ්න තියෙන්නේ. ඒ channel 4 එක හරහා අර අනුමානයන් තවදුරටත් තහවුරු වෙලා තියෙන වැඩසටහන. ඒ කියන්නේ රාජ්‍ය බුද්ධිංශ කියලා කියපු අය, රාජ්‍ය ඔත්තු සේවා කියලා කියපු අය මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා කියලා වැඩසටහනේ තියෙනවා.
ඒක දිගු කාලීනව අපේ රටේ මෙහෙමයි දැන් මේක කවුරුත් දන්නේ මේක ප්‍රසිද්ධ රහසක්නේ හැමෝම දැනගෙන හිටියා මේවට පොලිසිය නිලධාරීන් සම්බන්ධ වුණා ඔත්තු සේවාවල නිලධාරීන් සම්බන්ධ වුණා දේශපාලනඥයෝ සම්බන්ධ වුණා ඇතැම් ආරක්ෂක අමාත්‍යාංශ පරිපාලන නිලධාරීන් සම්බන්ධ වුණා ඒක ගැන ගොඩක් අය දැනගෙන හිටියා ආරක්ෂක අමාත්‍යාංශලේ ලේකම්වරයා කිව්වනේ ඇවිල්ලා මේ ගහනවා කියලා දැනගෙන හිටියා මෙච්චර ගහයි කියලා හිතුවේ නෑ කියලා එනේ දැනගෙන හිටියානේ ඒක මෙතන අපරාධය අපරාධයක් සැලසුම් කළාද කියන එකට එහා ගියේ ප්‍රශ්නයක් තියෙනවා අපරාධයක් සිද්ධ වෙන බව දැනගෙන හිටියේ ඒක වැළැක්වීමට ක්‍රියා කළේ නැහැ දේශපාලන අභිලාෂයන් සහිතව ඒකට නාලිකාවේ විකාශනය වෙච්ච වැඩසටහනේ නිශ්චිත නිලධාරීන්ට නිශ්චිත දේශපාලඥයන්ට චෝදනා කරනවා මේකට මැදිහත් වීම සම්බන්ධ ඒකට ඒක අපි මෙතෙක් මම කියලා අලුත් දෙයක් දැනගන්න හම්බුන්නේ නැහැ ඕකේ මේ අපි දන්න ටික තමයි මේ දැනගත්තේ ඇත්තටම දන්න ටික ඔయిత ලොකුයි ඕකේ නම නොකියුණු නිලධාරීන් ඕකේ නම නොකියවිච්ච දේශපාලඥයෝ ලංකාව ඇතුලේ සාකච්ඡාවේ හිටියා තේනිසාර හිමවලසු ඔටුවන්ට කාන්තාර ගැන කියලා දෙනවා වගේ මේ රාජපක්ෂලා කරපු දේවල් අපිට කියලා දෙන්න ඕනේ කොහෙන් හරි ඇවිල්ලා එකම ප්‍රශ්නේ තියෙන්නේ දැන් නාලිකාව මොන අදහසකින් වැඩසටහන විකාශනය කළාද වගේ දේවල් නෙමෙයි අපිට වැදගත් වෙන්නේ අපිට වැදගත් වෙන්නේ අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා මේ අපරාධයෙන් නිශ්චිතවම දේශපාලන බලපොරොයක් එක්ක සම්බන්ධිත අපරාධයක් කියලා දැනටම ලොකුවටම සාක්ෂි තියෙනවා ඒ නිසා මේකට යුක්ති හිතුවේ